අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල රේකු බහරි ඇති අත්‍යවශ්‍ය බහඬ කන්ටේනර් වහා නිදහස් කරන්න ජනපති නියෝග කරයි සහල් කන්ටේනර් පමණක් 500ක් වරායේ මුදල් ඇමති බැසිල්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් අදත් සෞඛ්‍ය වෘත්තීය සමිති 18ක් වර්ජනේ වර්ජකින් පාගමනින් අමාත්‍යංශයට රෝගීන් අසරණ වෙයි කැනඩාවේ ඔටාවාග නුවරට ඊයේ නිසල රාත්‍රියක් ආර්ථිකයට ලොරියෙන් ආපු එළවලු දැන් ත්‍රිවිල් එකෙන් කොවිඩ් රෝග ලක්ෂණ තියෙනවා නම් ගෙදරට වෙලා විවේකයෙන් ඉන්න ඇන්ටිජන් රැපිඩ් කට්ටලවලත් හිඟයක් විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි යුක්‍රේන රුසිය අර්බුදයේ විසඳීමට මැදිහත් කරුවන් පුංචි රයන් යන්නමයයි ප්‍රථමයෙන් දේශීය පුවත් රටට ගෙන අත්‍යවශ්‍ය බහඬ රසක් රැගත් බහලුම් විශාල ප්‍රමාණයක් මෙවන විට වරායේ සිර වී තිබෙනවා ඇතැම් බහලුම් මාස ගණනාවක සිටයි වරායේ සිර වී තිබෙන්නේ නිසලස ගෙවීම් සිදු නොකිරීම හේතුවෙන් මේවා නිදහස් කිරීමට හැකි වී නැති බවටයි බොහෝ පාර්ශව ප්‍රකාශ කළේ මේ අතර පවතින තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා එෙහිදී රේගු බහරේ ඇති අත්‍යවශ්‍ය බහඬ කඩිනමින් නිදහස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා රේගු බහරේ පවතින අත්‍යවශ්‍ය බහඬ නිදහස් කර ගැනීම පිළිබඳව ඊයේ දින ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්ුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, රෝහිත අබේ ගුණවර්ධන සහ මහා බැංකු අධිපති අජිත් රිවට් කබ්‍රල් මහතා මෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් සහ අමාත්‍යංශ ලේකම්වරුන්ද එක්ව සිටියා. රේගු බහරේ ඇති අත්‍යවශ්‍ය බහඬ සහිත බහලුම් කඩිනමින් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි මෙහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. ආහාර ඇතුළු අත්‍යවශ්‍ය බහඬ වෙළඳපොළෙහි හිඟයකින් තොරව පවත්වාගෙන යාම ඉලක්ක කරගෙන ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබෙනවා. ආහාර ඇතුළු අත්‍යවශ්‍ය බහඬ හිඟයකින් තොරව පවත්වාගෙන යාමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමටද මෙහිදී ජනාධිපතිවරයා කටයුතු කළා. එළමෙන උත්සව සමයේදී ජනතාවට හිඟයකින් තොරව ආහාර ඇතුළු අත්‍යවශ්‍ය බහඬ මිලදී ගැනීමට අවස්ථාව සැලසිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා දැන් සිටම සැලසුම් සකස් කරන ලෙසටයි නිලධාරීන්ට දැනුම් දුන්නේ. තෝරාගත් අත්‍යවශ්‍ය බහඬ ආනයනයට අවස්ථාව ලබා දෙන ලෙසටත් එහිදී කූට අරමුණු සහිත ප්‍රමාණය ඉක්මවා බහඬ ආනයනය කිරීමට සහ තොග සැඟවීමට ඉඩ තබන්න එපායයිද ජනාධිපතිවරයා අවධාරණය කළා. ආහාර ඇතුළු අත්‍යවශ්‍ය බහඬ වෙළඳපොළට නිකුත් කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් කඩිනමින් සකස් කරන ලෙසට දැනුම් දුන් ජනාධිපතිවරයා මේ පිළිබඳව නියාමනය සහ අධීක්ෂණය සඳහා නව කමිටුවට පවරනු ලැබුවා. සෞඛ්‍ය වෘත්තීය සමිති 18ක් සිය වර්ජනය අදත් ක්‍රියාත්මක කරනවා. ඒ ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් වර්ජකයින් අද විහාර මහදේවි උද්‍යානය අසලින් පාගමනක් ආරම්භ කළා. ඒ සෞඛ්‍ය අමාත්‍යංශය දක්වයි. අදත් බොහෝ රෝගීන්ට දහසක් දුක් වේදනා මැද ආපසු හැරී යාමට සිදු වුණා. මෙම වර්ජනයට සෞඛ්‍ය වෘත්තීය සමිති 18ක් එකතු වී තිබෙනවා. ඒ ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවාවට මෙම වෘත්තීය සමිති 18 අයත් මෙම වර්ජනයට දිවයින පුරාම සෞඛ්‍ය වෘත්තිකයින් 60 දහසකට වැඩි පිරිසක් එක්ව සිටිනවා. කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයින පුරා ශික්ෂණ රෝහල් 24ක, මහ රෝහල් 26ක, මූලික රෝහල් 46ක, දිසා රෝහල් 410ක මෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 293ක මෙම වර්ජනය ක්‍රියාත්මකව පවතිනවා. ළමා රෝහල, පිළිකා රෝහල සහ ගර්භණී මවරුන් සඳහා වන රෝහල් වර්ජනයට එක් කරගෙන නැහැ. වර්ජනයට හේතු ඉල්ලීම් අතර ප්‍රධාන තැනක් ගන්නේ වැටුප් විෂමතා ඉවත් කිරීමයි. විශේෂයෙන්ම වෙනත් ශේෂ්ත්‍රවල වෘත්තීන්ට ලැබෙන වැටුප තම ශේෂ්ත්‍රයටද ලැබිය යුතු බව වර්ජකයින් පෙන්වා දෙනවා. සමහර ශේෂ්ත්‍රවල වැටුප් තමන්ගේ පුහුණු උපාධිධාරී රැකියාවලටද අගෞරවයක් බවයි වර්ජනයේ නිරත වූවන් පෙන්වා දෙන්නේ. රජයේ ඖෂධ වේදින් වර්ජනයට එක්වීම නිසා බොහෝ රෝහල්වල බෙහෙත් නිකුත් කරන්නේ නැහැ. මේ නිසා මාස්පතා ක්ලිනික් ඇවිත් ඖෂධ ගන්න රෝගීන් අන්ත අසරණ වෙලා. අද පෞද්ගලික ෆාමසිවල බෙහෙත් ගන්න යන්න මේ රෝගීන්ට වත්කමක් නැහැ.
ෆාමසිවලත් එක්කෝ ඖෂධ හිඟයි නැතිනම් අස්ප ගණන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනොත් මේ වර්ජනයට එක්ව සිටිනවා මේ සීළු දෙනාගේ වෘත්තීන් කොවිඩ් වසංගතය හමුවේ රටට අත්‍යවශ්‍යයි රාත්‍රී සමාජ ශාලාවල සංගීතයට නටන්න එන්න එන අය නෙවෙයි රෝහල් වලට එන්නේ පාන් කියා ගන්නවත් බැරි දුප්පත්කම සහ රෝගවලින් ජීවිත ගලවා ගන්නයි මේ රෝගීන් රෝහල් වෙත එන්නේ ඒ නිසාම මේ වර්ජනය දුර යන්න නොදී විසඳීම රජේතු වගකීමක් අද විහාර මහදේවි උද්‍යානයේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශයට පාගමනින් යන අතරතුර අපට අදහස් දැක්වූ හෙද සේවක නිලධාරින්ගේ සංගමේ සභාපති සමන් රත්නප්‍රිය මහතා මේ අද වෙනකොට සත්කාර සේවාවන් බිඳ වැටලා තියෙනවා ප්‍රතිකාර සේවාවන් බිඳ වැටලා තියෙනවා රෝග පරීක්ෂණ බිඳ වැටලා තියෙනවා ඖෂධ සැපයීම් කටයුතු බිඳ වැටලා තියෙනවා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ PCR පරීක්ෂණ ආදී සමස්තය අද වෙනකොට බිඳ වැටලා තියෙනවා නමුත් අපි හදිසි අත්‍යවශ්‍ය රෝගීන්ට මේ සේවාවන් සපයනවා වර්ධනය කරන අය යොදවලා ස්වේච්ඡාවෙන් ඉතින් මේ වර්ජනය අපි කරන්න සිද්ධ වුණේ අකමැත්තෙන් අපි මේ රටේ ජනතාවගෙන් සමාව ඉල්ලනවා මෙවැනි වැඩ වර්ධනයක් කරන්න සිද්ධ වීම පිළිබඳව අපි මාස 3ක් ආණ්ඩුවට දුන්නා ආණ්ඩුව මේක ගණන් ගත්තේ නැහැ ඇහුවේ නැහැ සෞඛ්‍ය අමාත්‍යවරයා මේක ගණන් ගත්තේ නැහැ ඒක නිසා අපට සිද්ධ වුණා මේ වගේ වැඩ වර්ධනයක් ආරම්භ කරන්න නායකයෝ මොනවා කිව්වත් සටනට බොහෝ පාර්ශවයන් එකතු වීම ඇතුලේ අද වර්ධනය ඉතා සාර්ථකව ඉස්සරහට යනවා නමුත් අපි මේක සාර්ථකයි කීම ඇතුලේ විශේෂ සතුටක් භුක්ති විඳින්නේ නැහැ මොකද අපි දන්නවා මේ වර්ධනය සාර්ථක වීම තුල මේ රටේ මිනිස්සු පීඩාවට පත් වෙනවා නමුත් අපිට අවසාන අවිය විදියට කරන්න දෙයක් නැති නිසා තමයි අපි ඒක කරලා තියෙන්නේ මේ අතර එක්සත් හේද සේවා සංගමේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වර්ජනයට දැඩි විරෝධය පළ කළා තම තමන්ගේ දේශපාලන අභිමතාර්ථයන් තම තමන්ගේ ඕනෑම පහිය පෙන්නලා මේ අද මේ වැඩ වර්ජනය කරන්නේ මේවා වැඩ පවත්වන්න සෞඛ්‍යයට කොන්දක් නැහැ ඇමතුමාට මම කතා කරලා කිව්වා අපි කියනවා ඉදිරියේවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොන්දක් උඩ කොන්දක් ඇතුව වැඩකරන්න අපට ඔළුගඩිය අවශ්‍ය නැහැ බුද්ධිමත් ඔළුව ඕනේ හෙදියන්ගේ වගකීමකින් යුක්තව සභාපති වශයෙන් මම කියනවා අපේ විනයානුකූලව කටයුතු කරලා මේ සටනන සහයෝගය දුන්න රෝගී අමාරුවේ දාපු උපදෙස් දුන්න අපේ සමාජිකව ඉන්නව නම් ඔවුන් හැම දෙනාම සංගමෙන් නිර්ප්‍රහාරණව කියන එක අපි බය නැතුව මේ අවස්ථාවේදී අපි කියන මේ අතර සමන් රත්නප්‍රිය මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ මෙම විරෝධතාවයට සිය විරෝධතාවය මෙලෙස පළ කළා හාමුදුරුන්ට එදා වැඩවර්ධනය කරන්න හොඳයි අද වැඩවර්ධනය කරන්න නරකයි හාමුදුරුකු අයවැයෙන් ඉල්ලීම් දෙනවා කියලා සෞඛ්‍ය ලේකම්ට කියලාවත් චක්‍රලේකයන් නිකුත් කරගන්න බැරි උසස්වියම් චක්‍රලේකේ පෙරදාතම කරගන්න බැරි ආණ්ඩුවක් හදපු ස්වාමීන් වහන්සේ කෙනෙක් බවට අද පත් වෙලා තිනවා මුරුමුත්තේට්ටුවේ ආනන්ද හාමුදුරු හෙදියන් යනු දයාව කරුණාව සහ මානුෂීයත්වයේ සංකේතයේ බවයි පුෂ්පා රම්‍යද සොයිසා පවසන්නේ වර්තමානයේ කියලා කියන්නේ මහා ලොකු පසංගතයකුත් තිබෙනවා ඒ විතරක් නෙවෙයි උසස් පෙළ දරුවන් විභාගයට යන කාල පරිච්ඡේදයක් මේක එවැනි අවස්ථාවකදී රාජ්‍ය සේවය එක්සත් හෙද සංගමේ වශයෙන් අපි අපේ හෙද හෙදියන් සියලුම දෙනා සේවයේ යෙදී සිටමින් පූර්ණ හෙද සත්කාර ලබා දෙමින් මේ අවස්ථාවේ සිටින බව අප සහතික වෙනවා මේ අතර අදත් රෝහල් වෙත පැමිණි රෝගීන් මේ වර්ජනයට සිය විරෝධය මෙලෙස පළ කළා ඔපරේෂන් එකක් කළා මේ අද මේ එකක් චෙක් කරන්න ගියා. අද ගන්න විදියට නරාවලින් දලාවේ දැන් ඉතින් කරන්නේ යන්නේ කිදෙලේ. ආවිලේ එකක් ගන්න හිතෙන්ටද? මේ අතර වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිතිය මෙවන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙනවා. අප දැන් යොමු වන්නේ එහි දර්ශන වෙතයි.
COVID සඳහා සිදු කරන රැපිඩ් පරීක්ෂණ කට්ටලවල හිඟයක් රට තුළ ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. පවතින තත්ත්වයේ හමුවේ රෝග ලක්ෂණ ඇතනම් නිවසට වී විවේකීව කාලය ගත කරන ලෙසටයි ඔහු ඉල්ලා සිටින්නේ. ඊයේ දහස ඉක්ම වූ COVID ආසාදිතයින් පිරිසක් වාර්තා වී තිබුණා. දැන් COVID පිළිබඳ සම්පූර්ණ වාර්තාව. මෙරටින් COVID-19 ආසාදිතයින් දහස ඉක්මවා වාර්තා වුණා. ඊයේ මෙරටින් COVID ආසාදිතයින් 1298 දෙනෙකු හඳුනාගත් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ. ඒ සමග මෙරට සමස්ත COVID ආසාදිතයින්ගේ සංඛ්‍යාව 620732ක් දක්වා ඉහළ ගියා. ඉන්පුත් කලින් 581659 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් පුත් කලින් 23452 රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. ඒ දින මෙරටින් කොවිඩ් මරණ 29ක් පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15621ක් දක්වා ඉහළ ගියා. මේ මොහොතේ තියෙන වැදගත් ප්‍රශ්නයක් තමා රෝග ලක්ෂණ රහිත පුද්ගලයව අතිවිශාල ප්‍රමාණයක් මේ පරිසරයේ ඉන්නවා. එවැනි අය පරීක්ෂණ සඳහා යොමු වන්නේ නැහැ. අපිට රැපිඩ් ඇන්ටිජන් කට්ටල ප්‍රශ්නය අපේ ලංකාවටත් බලපාලා තියෙන්නේ. නමුත් මේ මොහොත වෙනකොට අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙන්නේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කරන්න නොහැකි අවස්ථාවක PCR පරීක්ෂණ කිරීම සඳහා අත්‍යවශ්‍ය ලෙස පරීක්ෂණයක් කරගත යුතු නම් ඒ සඳහා ඒක බාධාවක් නොවි කියලයි මගේ නම් හැඟීම. වැදගත්ම දේ තමා උණ තියෙනවා නම් ඩෙංගු රෝගය වෙන්න පුළුවන්. එම නිසා ඩෙංගු රෝගය පිළිබඳව පරීක්ෂා කරවා ගැනීම වැදගත් වෙනවා. ඊට අමතරව තමන්ට රෝග ලක්ෂණයක් තියෙන අවස්ථාවක ප්‍රධාන වශයෙන්ම ඒක මේ අනික් අයගෙන් මේ රෝගය මොනෝ රෝගය වෛරසයක් වෙන්න පුළුවන්, කොවිඩ් වෙන්න පුළුවන්, කොවිඩ් වල ඔමික්‍රෝන් වෙන්න පුළුවන්. මේ රෝගය බෝ වෙන එක වැළැක්වීම සඳහා අපි ආරක්ෂා සහිතව සිටීම වැදගත් වෙනවා. ඒ වගේම තවමත් ඒ රෝග ලක්ෂණයක් තියෙන පුද්ගලයෙකුට රෝහලකට ගොස් ඒ පිළිබඳව පරීක්ෂා කිරීමට බොහෝ රෝහල්වල තාමත් ඒක තියෙනවා. ඒක හැබැයි ඒ අවස්ථාවේ ඒ රෝගියා පරීක්ෂා කරලා වෛද්‍යවරයෙක් විසින් තීරණය කරන මත තමයි ඒ පරීක්ෂණ කරන්නේ. එහෙම නැතුව අපි ආවට ගියාට දැන් එහෙම පරීක්ෂණ කිරීම සමහර විට ලොකු වාසියක් අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා රෝග ලක්ෂණ තියෙන හුඟ දෙනකින් අපි ඉල්ලා සිටින්නේ නිවසට වී විවේකයෙන් ගත කරන්න. කැනේඩියානු ඔටාවා නුවර වැසියන්ට ඊයේ නිහඬ රාත්‍රියක් උදා වුණා. මේ තොරතුරු ඒ පිළිබඳවයි. මෙම ට්‍රක් රථ රියදුරන් සති 6ක පමණ කාලයක සිට ඔටාවා නුවර අල්ලාගෙන සිටින බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම රියදුරන් නවත්වන්නේ නැතිව දිගින් දිගටම නලා හඬවමින් සිය විරෝධය රජයට පළ කළා. විශේෂයෙන් කැනඩා දේශසීමා හරහා යන සියලුම ට්‍රක් රථ රියදුරන් එන්නත් කිරීම අනිවාර්ය වූ නීතියක්. අමෙරිකා එක්සත් ජනපද හා කැනඩා දේශසීමා හරහා යාමේදී ට්‍රක් රථ රියදුරන්ට එන්නත් කරනේද අනිවාර්ය කර තිබෙනවා. ඊට විරෝධය පළ කරමිනුයි උද්ඝෝෂණ ආරම්භ වූයේ. සති කිහිපයක් පුරා ඔටාවා නගර සිසාරා ඇසුනේ මේ ට්‍රක් රථ රියදුරන්ගේ නලා හඬයි. එනිසා ඔටාවා නගරවැසියන්ට මේ ශබ්දය මහත් හිරිහැරයක් වූ බවයි වාර්තා වූයේ. අවසානයේ අධිකරණයේ පිහිට පැතීමට ඔටාවා නගරවාසීන්ට සිදුවුණා. ඒ අනුව අධිකරණයේ නියෝග කළේ වහාම දින 10ක් යනතුරුම නලා හැඬවීම තහනම් කළ බවයි. ට්‍රක් රථ රියදුරන්ට එරෙහිව පොලිසියද නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙනවා. සාමාන්‍යයෙන් නිකරුණේ ශබ්ද ඇති කිරීම එරට දඬුවම් ලැබෙන වරදක්. බොහෝ විට දේශසීමා හරහා එන්නත් සම්පූර්ණ කරන්නේ නැතිව ට්‍රක් රථ ධාවනය වසංගත ව්‍යාප්තියට අනාවැකයක් ලෙසයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. අදටත් ගුවන් මගීන් සඳහා එන්නත් කරන්නේ සේම නිරෝධායන නීතිද ක්‍රියාත්මකයි. එවන් පසුබිමක ට්‍රක් රථ රියදුරන්ද දේශසීමා හරහා එක් රටක සිට තවත් රටකට භාණ්ඩ ප්‍රවාහනය සිදු කරනවා. ඒ නිසා කොවිඩ් එන්නත් කරන නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවයි කැනේඩියානු සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත්කිරීමේදී අනිසී බලපෑමක් සිදු වී ඇද්දයි සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර අද පෙරවරුවේ පාර්ලිමේන්තුව ආරම්භ වූ අවස්ථාවේදීද මේ පිළිබඳ අවධානය යොමු වුණා.
පළවෙනි ප්‍රශ්නෙට ගියොත් ඇත්තටම මේ රටේ අධ්‍යාපනයේ දේශපාලනඥයන්ට නැත්තම් එක එක පාලකයන්ට ඕන විදියට සිද්ධ වෙනවා කියන එකට හොඳ උදාහරණයක් ඒක. උතුරුමැද එක්කින ආපහු සබරගමුණ ට්‍රාන්ස්ෆර්යක් ආවම නම් එකම දවසේ එකම සේවයට ගියපු දෙන්නට සේවා කාල දෙක අතර පරාසයක් තියෙනවා. ඒතර මේ වගේ දෙබිඩි පිළිවත් නොගැලපීම් නිසා තමයි අද ගුරුවරු පාරේ ඉන්නේ. අද සෞඛ්‍ය වර්ජිතයෝ ඉන්නේ මේ රටේ රාජ්‍ය සේවය ගැන තීන්දුව තීරණ ගන්න උදවිය හරි විදියට තීන්දුව තීරණ නොගැනීම නිසා රාජ්‍ය සේවක අමාත්‍යතුමා මේ ගැන අපි විශේෂ කමිටුවක් දැන් පත් කළා තියෙනවා. ඒ විශේෂ කමිටුව මගින් මේවායේ තිබෙන අදාළ උසස් වීම, අදාළ විවිධ ගෙවීම්, අදාළ මාරු කිරීම් පිළිබඳ නිවැරදි කිරීම සඳහා ඒගොල්ලන්ගෙන් තොරතුරු ලබා ගැනීමේ ක්‍රියාදාමය වෙනවා. ගරු සභාපතිතුමනි, දැන් අලුතෙන් ආරම්භ කරලා තිබෙනවා වැඩ ලක්ෂයක් කියන ව්‍යාපෘතිය. දැන් මේ වැඩ ලක්ෂයේ ව්‍යාපෘතියට වැඩ කරන ජනතාවගේ අර්ථසාධක සල්ලි වලින් 125%ක බද්දක් ගහලා වැඩ ලක්ෂයේ වැඩසටහන තුළින් තමන්ගේ ගෝල බාලය සාතු සප්පායම් කරන්නටයි මේ කටයුතු කරන්නේ. මම මුදල් ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා, කරුණා කරලා මේ අසික්කිත ක්‍රියාදාමයේ ක්‍රියාත්මක කරන්නට එපා. ඉදිරිපත් කරපු ගැසට් එක වහම හකුලා ගන්න ලෝපදූප වලට උත්තර දෙන්න බෑ. මේකේ ලියලා තියෙන හැම දෙයකටම ඉදිරියේදී රජ විසින් උත්තර දෙනවා. Thank you. ලෝපදූපන්. Honorable leader of the opposition. ගරු සභාපතිතුමනි, මම ඔබතුමාගේ ගෞරවනීය අවධානය මම යොමු කරනවා. මේක ඕපදූප ප්‍රශ්නයක් නෙවෙයිනේ, අපි අහන්නේ ජීවන මිල ගැන. 22 යටතේ ලිඛිතව ඉදිරිපත් කරන්න ඕන. මං මෙතුමගේ අකුරක් නැරී ඊයේ බැලුවා, දැඟුත් අහගෙන ගියා. මෙතුමා මේක නැති අතව හොඟක් කියෙව්වේ. ඉතින් මේකේ තියෙන හැම දෙයකටම අපි උත්තර දෙනවා රජයක් හැටියට. අනිත් ඒවා ඔක්කොම ඕපදූප. මම කනගාටු වෙනවා. ගරු කතානායකතුමනි, Yeah, Honorable Opposition Leader, please speak. මම කනගාටු වෙනවා මේ රටේ උද්දමන වේගය, ජීවන බර වැඩිවීම, බඩු මිල වැඩිවීම. Honorable Opposition Leader, ඕපදූප හැටියට මේ අමතිතුමා හඳුන්වනවා. Honorable Justice, Honorable Johnson Fernando. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි කිව්වේ ලිඛිතව තියෙන හැම දෙයකටම අපි රාජ්‍යයක් හැටියට උත්තර දෙනවා කියලා. එච්චරයි. මිනිසුන්ගේ ජීවන බර වැඩිවීම, බඩු මිල වැඩිවීම. Honorable Opposition Leader, your time has been given to you and the answer will be given. Honorable Leader, Minister Johnson Fernando has said the government will answer. Thank you very much. විදේශ රටවල සේවයට යන විගමනික ශ්‍රමිකයන් සඳහා අනිවාර්ය රක්ෂණයක් එක්සත් ජනපද ඩොලර් 15,000ක රක්ෂණයක් ලැබීම ලබා දීම අනිවාර්ය කරන රටේ කුද්දන්ට කෙරීගෙන යනවා. ඒ වගේම ලංකාවට පැමිණිලා පිටරට නැවත රැකියාවට බොහෝ අය ගිහිල්ලා තියෙනවා. නොගිය අය සඳහා කාර්යාංශයේ මගින් ඔවුන්ට මේ රටේ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ප්‍රදානයක් මෙන්ම ණය මුදලක් ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු කරනවා. ඊට අමතරව දැනට පුහුණු ශ්‍රමිකයන් පිටරට යැවීම සඳහා විශාල වැඩපිළිවෙලක් කරලා තියෙනවා. මේ වන විට ජනවාරි අග වෙන විට අපේ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.3යි කියලා. ඒ කියන්නේ දෙසැම්බර් අගභාගයේ 3.1 සිට 2.3 දක්වා අඩු වෙලා. එක පැත්තකින් මේක භයංකාර තත්ත්වයක්. තවත් පැත්තකින් මේක රටත් ජනතාවත් නොමග යවීමක්. ඇයි මේ 2.3 ඇතුළට ඇතුළු කරලා තියෙනවා යුවන් ස්වප් එක. යුවන් ස්වප් එක කියන්නේ යුවන් බිලියන 10ක් ලැබිලා තිබෙනවා. ඒ කියන්නේ දල වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.6යි. මේ ඇත්තම කතා කරනවා නම් ගරු සභාපතිතුමනි, අද අපේ රටේ දැනට මේ මොහොතේ තියෙන සංචිත ප්‍රමාණය දල වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700ත් 800ත් අතර පාවිච්චි කර හැකි ප්‍රාග්ධනය තිබෙන්නේ ඇත්ත වශයෙන්ම ඉතාමත්ම සුළු ප්‍රමාණයක්. අද දවස වෙනකොට මාස 3ක ආනයනවලට පමණක් තමයි අපේ රිසර්ව්ස් තිබෙන්නේ. සමාවෙන්න. රසායනික කාබනික කඹ ඇදිල්ල නිසා වැටකොළු ගොවෙන් කබලින් ලිපට වැටිලා, මේ පොහොර ඇත්ත කතාව. නවීන තාක්ෂණය හාමුසුව කාබනික පොහොර භාවිතා කරමින් වස විසින් තොරව සිදුකරන ලද සාර්ථක එලෝලු වගවක් පිළිබඳ තොරතුරු පොළොන්නරුව මහවැලි ඩී කලාපේ බිසෝපුර දහම්වැව කොට්ටාෂයෙන් වාර්තා වුණා. මේ ගොවිපලේ තුඹ කරවිල තියෙනවා, වැටකුළු තියෙනවා, කරවිල තියෙනවා. නව තාක්ෂණයත් එක්ක විසිරුම් ජල සම්පාදන ක්‍රමයක් සහ බිඳු ජල සම්පාදන ක්‍රමයක් අපි මේ වගාවට යොදලා තියෙනවා. ඒ වගේම මේක සම්පූර්ණ කාබනික වැඩසටහන.
රසායනික කාබනික කඹැදිල්ල නිසා කලවාන මැතිවරණ බල ප්‍රදේශයේ අයගම්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ කැටේපොළ ගම්මානයේ වැටකුළු ගොවින් කබලෙන් ලිපට වැටිලා ඉස්සර ලොරි පුරවලා මීගොඩ ආර්ථිකයට ගෙනිච්ච වැටකුළු අස්වැන්න අද ගෙනියන්නේ ත්‍රිවිල් වල කියලයි ගොවින් පවසන්නේ. අපට ඇකින් જાතිය ඇත්තෙම නෑ. ගුගුල් බෙට්ටක් ගන්න නැති කර ඇත්තම කියනවනේ. බලන්න මේ ගොවිතැනේ හැටි. ඉස්සර ලොරියට කැපුවේ මේකේ. දැන් ලොරියේ කොටු දෙකේම මේ කිලෝ 200 කපා ගන්න නෑ. සර මේකේ 10ක් ගලව කැඩගන්නවා. අද මම විතර මේක වැඩ අනුරාධපුර කනදරාව ගොවි ජනපදයේ යාය දෙක ප්‍රදේශයේ හය ඇලහා පහ ඇල ප්‍රදේශයේ ගොවි බිම්වල වීවගාවට අත්ව ඇති ඉරණම සෝචනීයයි. රසායනික පොහොර යෙදූ ගොවීන් ගොඩ ගියත් රජය කියපු දේ විශ්වාස කළා කාබනික පොහොර යෙදූ ගොවීන් අනාථ වෙලා කියලා ගොවීන් පවසනවා. ඊයේ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ගොවි බිම්වල නිරීක්ෂණයක නිරත වූ අවස්ථාවේදී ගොවීන් සිය දුක කිව්වා. මේ අතර කාබනික පොහොර භාවිතා කරලා හානි වූ වගාවට වන්දි දීම ගැන අද පාර්ලිමේන්තුවේදීත් අවධානය යොමු වුණා. සියලුම භෝග වලට මම හිතන්නේ පොහොරත් එක්ක විශාල වගා හානියක් සිද්ධ වෙලා තියෙනවා. භෝග වර්ග 6කට පමණක් වන්දි ලබා දීම වෙනුවෙන් කටයුතු කරන්න අද ඔබතුමාලා තීරණය කළා තියෙනවා. මේ වන්දි ලබා දෙන ක්‍රමවේදය මොකද්ද? හෙක්ටයාරයකට කොච්චර මුදලක් ලබා දෙන්න සූදානම් වෙනවද? සියලුම මේ කෘෂිකර්මාන්තේ නිලල වගා හානි වලට පත් වෙච්ච අයට සාධාරණ කිෂ්ඨ කරන්න කටයුතු කරනවා. යෝජන සේවා නිලධාරීන් හරහා අපි දැන්ටමත් තොරතුරු ලබා ගනිමින් පවතිනවා. සමහර තැන්වල පරීක්ෂා කරලා බැලුවා පස අවශ්‍ය ප්‍රමාණයට රසායනික පොහොර භාවිතා කරලා තියෙනවා. ඒ කියන්නේ භාවිතා නොකර සිටීමයි කරලා තියෙන එකයි. ඒ දෙකට කොහොමද වන්දි ගෙවන්නේ කියන එක පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. ලොකු ලුණු අල සහ මිරිස් මේ තුනට වගා වන්දි ගෙවන්න අපි වැඩපිළිවෙලක් සකස් කරනවා මේ පරීක්ෂණයෙන් පසුව. අනිත් ඒවාත් එහෙම තමයි වී අස්වැන්නුත් විශාල වශයෙන් පහළ බහැලා තියෙනවා. එළවලු වලටත් අවශ්‍ය පොහොර ප්‍රමාණය ඒ වෙනකොටත් ලැබිලා තිබුණා. රුසියානු යුක්‍රේන අර්බුද විසඳීම සම්බන්ධයෙන් මේ වන විට රටවල් රැසක් එක්ව සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. එම සාකච්ඡා ඉතා සාර්ථක මට්ටමක පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ප්‍රවෘත්ති අවසන්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.